ඇතෙම මා විශ්‍රාම ගිය ලේකම්වරයෙක්. කිසිම දේශපාලනයක් නොකර අධ්‍යාත්මය දියුණු කරගෙන ඉන්නවා කියලා පැත්තකට වෙලා ඉද්දී මේ පාස්කු ඉරිදා සිද්ධිය නිසා මං කල්පනා කළා අපිට ඇස් දෙක පියාගෙන අධ්‍යාත්මය දියුණු කරන වැඩවල නෙවෙයි නිරත වෙන්න වෙලා තියෙන්නේ. මේ පණ නාලා ගැට ගහ ගන්නට රටේ සුරක්ෂිත රටක් ඇති කර ගැනීම අවශ්‍යතාවය. මේ අවශ්‍යතාවය නිසා මම ගරුතර සුමංගල ස්වාමීන් වහන්සේ හම්බුණා. අපි මගේ තිබුණා බහුජන සුඛාය කියලා සංවිධානයක්. අපි කිව්වා අපි එකතු වෙලා වැඩපිළිවෙළක් පටන් ගමු මහජන සභාව කියලා. මේ මහජන සභාවේ නායකයෝ නැහැ. කොළඹ දිස්ත්‍රික් මට්ටමින් සභාවක් විතරයි තියෙන්නේ. ආසන මට්ටමේ සභාවල් ඇති කරනවා. ගම් මට්ටමේ සභාවල් ඇති කරනවා. කිසිම තැනක නායකයෙක් නැහැ. අද මේ වැඩපිළිවෙළ අපි සංවිධානය කළේ කිසිම නායකයෙක් නැතුව. කිසිම ව්‍යාපාරිකයෙක්ගෙන් සල්ලි ගන්න නැතුව. අනාගතේ අපේ රටට ගෙනියනවා. මේ රටේ ජනතාව ගත්තාම ජනතාවට අවශ්‍ය වෙලා තියෙනවා මේ ක්‍රමෙන් ඈත් වෙන්න. ඒකට මේ සාක්ෂි තියෙනවා. අද අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතෙන්ට ආවම මේක ඇඩ්‍රස් කළා ලියුමක් එයි කියලා. මේ ලියුමේ වල තියෙන්නේ නුවර පළාතේ පැත්තකින් මහජන සභාව කියලා ශ්‍රී ලංකා මිත්‍රයෝ කියලා සංවිධානයකින්. අද මේ රැස්වීම තියෙන බව ආරංචියලා ලියුමක් එවලා තියෙනවා. එවලක් තියෙන්නේ පළාත් සභාවේ ලෙටර් හෙඩ් එක. මම ඒකේ කරුණු 20ක් විතර කියලා දෙනවා, පහක් හතක් කියන්නම් වැඩගත්. ජනාධිපති අපේක්ෂකයා වෙත නුඹ හිතට ගත යුතු මේ කාරණා. එක, පාර්ලිමේන්තු ආපන ශාලාව වසා දමන්න. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුම් නවත්වන්න. ලක්ෂ 50කට වාහන බලපත්‍රය සීමා කරන්න. ඒ කියන්නේ දැන් වාහන බලපත්‍රය කෝටි 3ක් විතර වෙනවා. මන්ත්‍රීවරුන් දෙන්නේ පොඩි එකක් දෙන්න කියලා කියන්නේ. පාර්ලිමේන්තුවට නොපෙමිණෙන දිනයන්වලදී දීම නවඩු කරන්න. පාර්ලිමේන්තුව හැමලෑම හිස්නේ. සීට් විතරයි. එතකොට ආරක්ෂක නිලධාරීන් අවම කරන්න. පළාත් සභාවසි කරන්න. හුඟක් තියෙනවා, මම ටිකක් කිව්වේ හේතුවක් උඩ. මොකද රටේ ජනතාවගෙන් 80%කට එපා වෙලා තියෙනවා මේ දේශපාලන පක්ෂ ක්‍රමය. පේණි මන්ත්‍රීවරයෙක්, කෙසඟ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට ගියාම ගම අමතක කළා, කොළඹ පදිංචි වෙලා, බෙල්ල මහත් වෙලා, උගච්චමක් නැතත් උපදිසාපති ඇතුළු සියලු දෙනා සර් කියලා කතා කරන මට්ටමට වැඩිලා තියෙනවා. දැන් මීට කලින් කතාවලදී කිව්වා අපේ නීචකම නිසායි මේක වෙලා තියෙන්නේ කියලා. ඒක ඇත්ත. බුදුදහම පදනම් වෙලා තියෙන ස්වාමීන් වහන්සේ හේතුඵලවාදී. මේ ඵලය තමයි මේ පාර්ලිමේන්තු ඉන්න අය. මේ දේශපාලඥයන් තමයි ඵලය. මේ ඵලය ඇති කළේ කවුද? මහජනතාව. එහෙමනම් මහජනතාව වෙනස් වෙන තුරු කිසි දිනක මේ ඵලය වෙනස් වන්නේ නැත. එතන මේ මහජන සභාව අපි ඇති කළේ මේ කියන ඵලය වෙනස් කරන්ටයි. මේ ළඟදී මට විවාහ මංගල්‍යකදී හිටපු ඇමතිවරයෙක් හම්බුණා. එක ගෑම් වෙසේ කතා කරන ගමන් කිව්වා, මේ අවංකව ඇත්තයි කියන්නේ දෙන්නකෝ මහත්තයෝ, ජනාධිපතිතුමා ඇතුළු අපි 225 මිනිසුන් එපා වෙලා ඉන්නේ කිව්වා. මම දැක්කා ඒගොල්ලෝ දැන් වෙන ව්‍යාපාරයකට සම්බන්ධ වෙලා මී ඊයේ පෙරේද මම දැක්කා. මේක තමයි සත්‍ය කතාව. ඒතර මේ රැස්වීමේ අරමුණ තමයි ගොඩාට ඇඳ ඇති. දැන් ගොන්නු විකුණන්න ඕන අපි. එහෙමනම් මේ රට අපි සීලු දෙනාම එකතු වුණොත් මේ මහජන සභාව තුළින් කරන්නේ මේ විඤ්ඤාණය වෙනස් කිරීම, ආකල්ප වෙනස් කිරීම. අපේ ආකල්ප වෙනස් කරන්න පුළුවන් නම් රටේ සියලුම ජනගහනය අර ගෝණි පඩංගු අස්සට ගිහිල්ලා හතරේ ගහද්දි කල්පනා කරලා බලනවා, මේක හොරෙද්ද? මේක දූෂිතේද? මේකට පාර්ලිමේන්තුවට යන්න උගච්චමක් තියෙනවද? ගිහිල්ලා මේ රට පාලනය කරන්න හැකියාවක් තියෙනවද කියන එක මිනිස්සු කල්පනා කරයි. එදා දැනුවත් කරාට පස්සේ මහජන සභා ක්‍රමය ඇති වුණාට පස්සේ ගමට එන දේශපාලඥයන්ට මහජන සභාවේ අය පොදු වේදිකාවක් හදයි. වේදිකාව හදලා කියයි, ඔබලා යන්න වේදිකාවට, අපිට කියන්න මොනවද වැඩ කරන ටික විතරක් කියන්න, කාටවත් බණින්න එපා කියලා. ඒක අපේ ප්‍රතිපත්තියක්. අපි කිසිම දේශපාලඥයෙකුට මේ රටේ බණින්න නැහැ, දොස් කියන්නේ. වැඩවලට විතරක් ඡන්දෙ දෙන්න. මහජන සභාව අනාගතයේදී අපි අමාත්‍යාංශ 20කට අවශ්‍ය, සෙක්ටර්ස් 20කට අවශ්‍ය ප්‍රතිපත්තිය හදනවා. මහජනයාගේ එකඟතාවය ඇතුව ඒ ප්‍රතිපත්ති, අමාත්‍යාංශ 20කට ප්‍රතිපත්ති හැදුවට පස්සේ අපි
ස්වාමීන් වහන්ස බුදුන් වහන්සගේ දේශනාව එරන්නේ ධර්මය තමයි ගුරු කොටගන්නේ, ප්‍රතිපත්තිය තමයි ගුරු කොටගන්නේ. යෝදම්මන් පස්සති සෝ මන් පස්සති. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි අපේ ධර්මය. මේ තුළ නායකෙක් නැහැ. ප්‍රතිපත්තියට පමණයි අපි නායකත්වය දෙන්නේ. ලිච්ඡවීන්ගේ ධර්මය තමයි අපි අනුගමනය කරන්නේ. සාමකාමී එකතු වෙනවා, සාමකාමී විසිර යනවා. එනිසා කවදා හෝ මීට පෙර ඔබලා දකින්න ති පූජනීය අපේ මහානායක ස්වාමීන් වහන්සේ කාදිනල්තුමා, ඒ අයගේ සැබෑ හිතැඟි උන්වහන්සේලා දේශනා කරා. දේශපාලනයට ගැති නොකරන ඒ උතුමන්ලා ප්‍රකාශ කරපු දේ තියෙන්නේ අපි හැමෝටම මේ රට රැක ගන්න අවශ්‍යයි. මං ආරාධනා කරනවා යම්කිසි කෙනෙක් තමන්ගේ වැඩක් කරගන්න දේශපාලඥයෝ පස්සේ යනවනම් ඒ අය මෙතෙන් එන්න එපා. කොන්දක් තියෙනවා නම් කෙලින් වැඩ කරලා අවංකෝ මේ රට ගොඩනගන්න ඕන කියලා හිතනවා නම් ඒ අය විතරක් මහජන සභාවට එකතු වෙන්න. අපි ඇයට ඉඩ තියෙනවා. හොඳයි, මගේ කතාව මෙතනින් සමතේකට පත් කරනවා. මගේ ස්තුති කතාවත් මේ අවස්ථාවේ කරන්න කැමති. අපේ ආරාධනයේ පරිදි වැඩමව වලදාල මහානායක ස්වාමීන් ප්‍රමුඛ ගරුතර සංඝයා වහන්සේලාට, කාදිනතුමාටත්, සම්භාවනීය ඔබ සියලු දෙනාටම අපේ සභාවේ ස්තුති පුද කරනවා.